කළ දෙදිගම වී රුත්‍රිගු කියන විශිෂ්ට පරිවර්තකයක් වෛද්‍යවරේ. මේ විශ්ව සම්භාවනීය සාහිත්‍යකරුවන්ගේ චරිත පිළිබඳව අධ්‍යයනය කරන්න මමත් ඉතාම කැමති කෙනෙක්. එහෙම චරිත අධ්‍යයනය කිරීමේදී මට දැක ගන්න ලැබුණු එක් දෙයක් තමයි, ඔවුන් එක් විවාහයකින් නොසෑහි විවාහ ගණනාවක් කරගත්ත අය බව. දැන් එක්කෙනෙක් මං කියන්නම්, දැන් පාලිත ජයකොඩි මහත්මයාගේ මුනිදාස සෙනරත් යාපා මහතා පිළිබඳව, ඔහු තමයි අපරාධය හා දඬුවම ප්‍රතිය පරිවර්තනය කළේ පියඩෝර් ඩොස්ටොයෙස්කී. දැන් මේ ඩොස්ටොයෙස්කී දෙපාරක් විවාහ වුණා. ඊළඟට අර සිද්ධාර්ථ කියන නවකතාව ලියපු හර්මන් හෙස, ඔහු තුන් පාරක් විවාහ වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ ඉතාම ප්‍රකට දාර්ශනිකයෙකු නොබෙල් සම්මානය දිනු බර්ට්‍රන් රසල්, ඔහු සිව්වරක් විවාහ වෙලා තියෙනවා. ඒ වගේම ශෘංගාරාත්මක නවකතා කලාවේ පීතෘවරයා විදිහට පුරෝගාමියා ලෙස සැලගෙන හෙන්රි මිල, ඔහු පස් වතාවක් විවාහ වෙලා තියෙනවා. ඒකේ මම අදහස් කරන්නේ මේ සාහිත්‍ය පරිවර්තන කරන වෛද්‍ය තුමා එච්චර විවාහ වෙලා තියෙනවා කියලා. කොහොම නමුත් සාහිත්‍ය කලාවේ නියැලෙන පරිවර්තනයේ නියැලෙන බොහෝ දෙනෙක් මේ ප්‍රේමය කියන දේ විෂය උක්ති විඳින්න නම් බොහොම රුචිකත්වයක් දක්වලා තියෙන බව තමයි ඔවුන්ගේ චරිත කතා අධ්‍යයනය කිරීමෙන් පේන්නේ. එහෙම නේද මනෝරම? මේ සාහිත්‍ය පිළිබඳ හොඳට දන්න කෙනෙක් තමයි මනෝරම වීරසිංහත් සභාවේ ඉන්නවා. අවසන් වශයෙන් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද මේ කෘතියේ පරිවර්තක වෛද්‍ය පුෂ්පරංජන් විජේසිංහ මහතාට සභාව අමතන හැකියි. මගේ මගේ කතාව පටන් ගන්නට කලේ විශේෂයෙන් පාලිත මහත්මට ස්තුතිවන්ත වෙනවා. අපේ ගුරු පියාණන් මුනිදාස සෙනරත් යාපා මහත්මාණන් ගැන ස්මරණය කිරීම පිළිබඳව. දෙවැනි එක තමයි පරිවර්තකයෙක් හැටෙන මට ලොකු සතුටක් දැනෙනවා ජෝලානන්ද මහත්මයා මේ ස්ථානයේ සිටීම. ඒ පෞද්ගලික නොවේ, ඒකට හේතුව තමයි අපිට භාෂාවක් දැනගැනීමේ වටිනාකම සහ පරිවර්තනයේ වටිනාකම චූලගේ මගේ ප්‍රයත්නයෙන් පේනවා. ඒ කියන්නේ චූල පරිවර්තනය කරපු විශිෂ්ට කෘතිය සියවසක් පවත්නා දවසේ 9 වෙනි පරිච්ඡේදය සෝවියට් වාරිනියට ලක් වෙලා ඉවත් වෙනවා. පසු කාලික ගෝර්බචෝව්ගේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේක එළියට ආවත් ඒක ඉංග්‍රීසි භාෂාවට හැරෙන්නේ නැහැ. නමුත් මම හිතුවා ලංකාවේ පාඨකයන්ට වෙච්ච අසාධාරණය වලක් ගන්න චූලක පොතට සාධාරණයක් ඉෂ්ට කරන්න මේක පොඩි පොතක් උනත් කරන්න ඕනේ කියලා. ඒක ඊයේ පෝස්ට් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම පරිවර්තකයේ හැටියට දැනෙන ප්‍රධානම සතුට තමයි තවත් සෞද්දේක කරපු දෙයකට ඌණ පූර්ණයක් හැටියට තවත් දෙයක් එකතු කරන්නට ලැබීම පිළිබඳව ඒ දැනෙන සතුට ගැන මතක් කරන් දෙන්නේ. ඒක තමයි පරිවර්තනයේ විශේෂත්වය ඔබ කිව්වාට. දැන් මට මගේ කතාවට පිවිසෙන්න ඉඩ දෙන්න. දොස්තර බොංගාර්ත් පාලිත මහත්තයා කියපු දොස්තර බොංගාර්ත් වෙනුවෙන් මට ස්ත්‍රාස්තුතේ දෝබ්‍රිදේ, ඒ කියන්නේ රුසියානු භාෂාවෙන් ආයුබෝවන් සුබ දිනයක් කියලා මුරිවව බොරිවාහි ගැටවර දොස්තර බොංගාර්ත් වෙනුවෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මට ඉඩ දෙන්න වසර 37ක් ආපස්සට යන්න. වසර 37ක් ආපස්සට යනකොට මේ කාලය තරම් සුබදායි කාලයක් නෙමෙයි. 1984 වසරේ ඉන්දු ලංකා දිවිසුම් අත්සන් කළා රට ගිනි අර. ඒ වගේම කොළඹදී හමුදා ආචාරකල පාලයකදී ඉන්දියාවේ හිටපු ආග්‍රාමාත්‍ය ශ්‍රී රජීව් ගාන්ධි මහත්මයාට නායක සභලේ ප්‍රහාරයක් එල්ල කරන්න තැතක් දරනවා. මේ අවස්ථාවේදී රටේ තත්ත්වය භයානකයි. හැම දෙමව්පියෝ බොහෝ දෙමව්පියෝ කල්පනා කරේ තරුණ වයසේ ඉසුපු තමන්ගේ දූ දරුවන්ව රටෙන් එළියට යවන්න. ඉතින් මගේ දෙමව්පියන්ටත් ඒක වෙනසක් වුණේ නැහැ. හැබැයි ඔවුන් මාව පිටමං කරන්නේ යකඩ කඩුතොරාවකින් වැහිලයි කියලා කියපු සෝවියට් සංගමයට. එතකොට හැබැයි රට කොච්චර ගිනි අරන් තිබුණත් මේ පිටමං කිරීම ගැන මට ආවේ මහා සතුටක්. ඔබට හිතෙන්නේ නැති ඇයි මේ මහා සතුට කියලා. ඇත්තටම දැඩිසේ රුසියානු සාහිත්‍යයට ලෝල් බැඳ සිටි මට මෙය සතුට දනවන කාරණාවක් වුණේ. මොකද රුසියානු බසින් ලියවුණු ඒ කෘති
මුල් පස්සෙන්ම මුල් කෘති කියවන්නට අවස්ථාවක් ලැබෙනවා නේද කියන සතුට. ඉතින් ඒ සතුටත් එක්ක 1981 වර්ෂයේ ග්‍රීස්මස් ඍතුවේ එක දවසක මම සෝවියට් දේශයේ, ඒ කාලේ සෝවියට් දේශයේ වර්තමානයේ නැති රට සෝවියට් දේශයේ මොස්කෝ නුවරට පාතබනවා. මම වගේ මහද්වීප ගණනාවකින් ආපු කළු, දුඹුරු, කහ, සුදු තරුණ තරුණියෝ මොස්කෝ වල අන්නර් කියන යුනිවර්සිටි හෝටලයට රැස් වෙනවා. හැබැයි දැන් පෑ 24ක් තුළ මායතුළු මේ තරුණ තරුණියන්ව ලෝක ගෝලයේ වපසගෙන් නැත්තම් වර්ගඵලයෙන් 6-6න් එකක් වෙච්චි දේශයේ තැන් තැන් වලට යොමු කරන්න පිඹුරුපත් සැලසෙනවා. හැබැයි මගේ හිතේ තිබෙන්නේ එකම එක බලාපොරොත්තුවක්. ඒ මොකද ආසියාවෙන් ආපු මට ආපහු ඉන්දියාවට ලංකාවට සමාන ආසියාවට නම් ආපහු යන්න බෑ. ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ තියෙන තජිකිස්තානයේ දුෂාන්බේ නගරයටවත් දැනට වර්තමාන උස්බෙකිස්තානයේ තාස්කන්ඩ් නගරයටවත් යන්න දෙයියනේ මගේ කිසිම රුචියක් නෑ. මම දන්න හැම දෙවියන්ටම ආයාචනා කරන්නේ සෝවියට් දේශයේ යුරෝපා කොටසේ මාව රඳවා ගන්න කියලා. ඉතින් ඒක තමයි මගේ ඒකායන ප්‍රාර්ථනය. ඉතින් ඒ වගේම ඒක තමයි මගේ දේව ආයාචනය. මාව සෝවියට් දේශයේ යුරෝපා කොටසේ තබා ගන්න කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකට. එතකොට හවස දුම්රියෙන් රොස්තෝවන් දොන් නගරයට යන්න ලක ලෑස්ට් වෙන්න කියලා මා බාරව සිටිය රුසියානු නිලධාරිගේ පණිවිඩය මා අමන්දානන්දයට පත් කරනවා. ඔබ හිතනවා ඇති ඇයි ඒ කියලා. රොස්තෝව සෝවියට් දේශයේ යුරෝපා කොටසේ නගරයක්. මම කවදාවත් ඒ නගරය ඇගෙන් දැකලා නැහැ. හැබැයි මම දන්නවා මාව යවන්නේ දොන් නදිය නිසලව ගලා බසින පෙරළු නැවුම් පස ඇති දොන් ප්‍රදේශයේ කතා බහුල නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී මිකයිල් ෂෝලහෝවගේ නිජබුම වෙච්චි දොන් කොසැක් පොරුන්ගේ දොන් නදී මිකියාවතයි මම යන්නේ කියලා. අන්න එක තමයි මාව ප්‍රහාෂයට පත් කරන්නේ. මොකද ඔය සියල්ල මා කියවා තිබුණු නිසා. ඊට පස්සේ මොස්කෝ නුවරින් ගමන් අරබට දුම්රිය අර බිරියෝස ගස්ස පිරුණු වන ගහන පරත්ත රත්න පෙනෙන ස්ටෙප්ස් තනිතලා ඔස්සේ හැල්මි දුන පැය 30ක් තිස්සේ හැල්මි දුවන්නේ ගම්මාන පසු කරගෙන. අර කියන්නේ රුසියානු ගම්මාන. ඒ ගම්මාන පසු කරගෙන තමයි දුවන්නේ. අපි ඊළඟට ඊට පස්සේ කළු මුහුදට වැටෙන අසව මුහුදු වෙරළ තීරය ඔස්සේ ඒ වගේම නිසංසලව ගලා බසින දොන් නදී රූමතියගේ උර ඔස්සේ දුම්රිය රොස්තොප් නාදනු නැත්තම් රොස්තොප් දොන් කියන නගරයට සපැත්තෙනවා. මේක තමයි ඊළඟ වසර 7 මගේ නවාතැන වෙනු. ඊළඟට ඊට පස්සේ රොස්තොප් නගරයට ආපු මම රොස්තොප් වෛද්‍ය සරසවියේ රුසියානු භාෂා පීඨයට ඇතුළු වෙනවා. ඒ වසරක කාලයක් මුළුමනින්ම රුසියානු භාෂාව හදාරනවා. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ වසරේ වෛද්‍ය පීඨයට ඇතුළුවත් තවත් වසර 6ක් රුසියානු භාෂාව හදාරමින් 7 වෙනි වසරේ රුසියානු භාෂා රාජ්‍ය විභාගයට පෙනී සිටින්න වෙනවා. ඔන්න අපි එතකොට ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ව්ලැඩිමිර් මයාකෝස්කිගේ ආන්න අක්මතෝ වගේ කිවි කිවිදියන්ගේ කවිපද ඒ වගේම තෝස්තෝයිගේ ඊළඟට ලොර්මෙන්තෝගේ නිකොලායි ගොගල්ගේ මම හිතනවා ජනාධිපති සෙලින්ස්කි තරහ නොවෙන්න මම යුක්‍රේන භාෂාවෙන් මොකද වර්තමානයේ යුක්‍රේන සහ රුසියාව අතර තිබෙන සටන නිසා නිකොලායි ගොගල් කියන නම පාවිච්චි කරන්නේ නැහැ. යුක්‍රේනියානුව පාවිච්චි කරන්නේ මිකොලා හොහොල්. එතකොට මිකොලා හොහොල් කියලා කියන්න. එතකොට මිකොලා හොහොල්ගේ නැතිනම් දොස්තේවුස්කිගේ ගද්‍යයන් අපි රුසියානු වශයෙන් රස විඳින්න පටන් ගන්නවා. මේ භාෂාව කෙරේ අසීමිත ආදරයක් ඇති කරන්නේ මගේ රුසියානු භාෂා ගුරුවරයා
ඉරිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා මහත්මිය. ඇය හැම වෙලාවෙම අපිට කිව්වේ උඹලා හොඳට රුසියානු බස ඉගෙන ගනිල්ලා. ඊට පස්සේ උඹලගේ රටට ගිහිල්ලා රුසියානු පොතපත උඹලගේ මව් භාෂාවට පරිවර්තනය කරපල්ලා කරලා දීපල්ලා කියලා. ඊට පස්සේ පළමු අවුරුද්දේ සීතීර්ථ නිවාඩුවට දොන් පොදෙසේ උපනගරයක් වෙච්චි තගන්රෝග් නගරයට අපුව රැගෙන යනවා. රුසියානු භාෂාවට ආදරය කරපු ඉරින ඇලෙක්සැන්ඩ්‍රෝනා එසේ කලේ ඇයිදයි කියලා අපිට ඒ කාලේ වැටහුනේ නැහැ. හැබැයි අපට වැටෙන්නේ පස්සේ. අපේ ගමනේ එක ගමනාන්තයක් උනේ තගන්රෝග් නුවර චෙකොක් වීදියේ අංක 69 දරන ස්ථානයේ පිහිටි කෞතුකාගාරයක්. එතෙන්ට අඩිය තියාපු මොහොතේ මගේ සිත සතුටින් පිරීලා ගියේ ඒ ශ්‍රේෂ්ඨ රුසියානු ලේකක අන්තෝන් පාවිලොවිච් චෙකොප් මෙලෝ එලිය දුටුව නිවස නිසා, නැතිනම් මහගෙදර නිසා. මේ මම ගිය චෙකොප්ගේ මහගෙදර තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ තගන්රොක් නුවර තිබෙන චෙකොප්ගේ ප්‍රතිමාව. ඊට පස්සේ මේ ගමනාන්තයට අපිව ගෙනහිල්ලා ඉරින් ඇලෙක්සැන්ඩ්‍රා වුණා අපේ දොන් කලාපේ සාමාන්‍ය සාහිත්‍ය අම්බරේ බැබලෙච්චි එකම තාරකාව කියලා අපි හිතාගෙන හිටපු මිහායිල් ෂෝලොහොව් එකම තාරකාව නොවන බව තහවුරු කරනවා. ලෝකේ විශිෂ්ට ලේඛකයෙක් වන ඒ වගේම ලෝකේ විශිෂ්ට නාට්‍ය තිරපිටපත් රචකයෙක් වෙච්චි අන්තෝන් චෙකොප් ලෝකයට දායාද කරන්නේ අපේ දොන් නදී මිතියාවත කියලා ඇය අපට ආදරෙන් කියා දුන්නේ. අපිට ඉතාමත් ආඩම්බර කරුණ. ඊට පස්සේ බුල්ගකොප්ගේ ගැටවර දොස්තර කලේලි දක්වන්න මේ කොළඹ ඉඳලා මොස්කෝගොට ගිහිල්ලා එතනින් කිලෝමීටර් 1500ක් විතර කොකේසියානු කලාපයට ගමන් කරලා දොන් නදී මිතියාවතේ තගන්රොග් නගරයට ආවේ ඇයි කියන කුකුස ඔබට දැනෙන්න ඇති. ඒක විසඳන්න නම් මේ කතා කරන මමත් අපි කතා කරන පොතත් එහි රචකයාත් දොන් නදී මිතියාවතේ තගන්රොග් නුවර මහගෙදර උපන්න චෙකපුත් සම්බන්ධ කරන පොදු සාධකය අපි ව්‍යුත්පන්න කරන්නේ. අපි ව්‍යුත්පන්න කළ බලමු ඇයි කියලා. එහෙම බැලුවාම අපි මේ අද කතා කරන කතා පොතේ බොංගරදුයි රචක මිහායිල් බුල්ගකොප්පුයි වාසනාවකට හෝ අවාසනාවකට මේක පරිවර්තනය කරපු මමයි තගන්රොග් නගරයේ උපත ලබපු අන්තෝන් පාවලෝවිච් චෙකොප් කියන්නේ අපි සියල්ලන්ම රුසියානු විශ්වවිද්‍යාල බිහි කරපු වයිට් රුයින. ඒක තමයි මෙතන තියෙන පොදු සාධකය. ඉතින් අපි ඉතින් විශ්ව මට්ටමට ළඟා වෙච්චි සාහිත්‍ය ලෝකයේ ජයකෙහෙළි නම්වපු රුසියානු වෛද්‍යවරුන් අතර මට නම් අවිවාදිතව ප්‍රමුඛයා වෙන්නේ අන්තෝන් චෙකොප්. අර පරංගිය කෝට්ටිගියා වගේ බුක්ප්‍යාපු ඔගලංව කොළඹ ඉඳන් මොස්කෝ වරා තගන්රොග් මම අරන්ගේ අන්නේ සුවිශේෂ වෛද්‍ය ප්‍රතිභාපූර්ණ රචකයා දොන් නදී මිතියාවතේ උපත ලැබූ දොන් මාසෙකු වීම නිසා. එහෙම නැත්නම් මම පදිංචි වෙලා හිටපු ප්‍රදේශයේ උපන්න පුරවැසියෙකු වීම නිසා. මෙන්න මේ චිකෝ සාහිත්‍ය රචනයට පිවිසෙන්නේ වෛද්‍ය සිසේක්ව ඉන්න කාලේ. ඒ තමන්ගේ අම්මට තාත්තට ජීවත් වෙන්න අමතර රූපලයක් දෙකක් උපයලා දෙන්න. ඒ සඳහා චෙකොප් කරන්නේ විවිධ අන්වර්ථ නාම වලින් ලේඛන කලාවේ නිරත වෙනවා. ඔහු විවිධ කෙටි කතා ලියනවා. මෙන්න මේ කාලයේ මේ හාදයාගේ ප්‍රතිභාව දකින නෝවේ රේමියා. නෝවේ රේමියා කියන්නේ අලුත් කාලය. අලුත් කාලය කියන සංගරාවේ අධ්‍යක්ෂක ඇලෙක්සිස් බෝරින් චෙකොප්ට කතා කරනවා. චෙකොප්ට කතා කරලා කියන හාදයා ওই බොරු නම් පැත්තකට වීසි කරනවා. වීසි කළා තමුන්ගේ නියම නම වෙන ඇන්තෝන් චෙකොප් කියන නමින්ම තමසේ සාහිත්‍යකරණයේ යෙදෙනවා කියලා. ඉතින් මේ වෛද්‍ය ශිෂ්‍යයාට බල කරන්නේ සුබෝරි. අන්න එහෙමයි අන්තෝන් චෙකොප් කියන නාමය සාහිත්‍ය ලෝකෙට මුලින්ම එබිකම් කරලා බලන්නේ. සුබෝරින් නොහිටියා නම් අද සමහරවිට අපි අන්තෝන් චෙකොප් වෙනුවට වෙන නමකින් ඔහුගේ මේ විශිෂ්ට කෘති කියවන්න ඉඩ තිබුණා. ඇත්තටම සුබෝරින්ට අපි ස්තුතිවන්තයි. වෛද්‍ය උපාධිය ලබා ගත්තට පස්සේ මේ ඇබ්බැහිය තදින්ම චෙකොප්ව වෙලා ගන්නවා.
ඒක කොත්තර කොච්චරද කිව්වොත් අර පාලිත මතක් කළා ඔහු තමන් රෝගීන් පරීක්ෂා කරන ස්ථානයේ තිබුණු වෛද්‍ය අන්තෝන් චෙකොප් කියන නාමපුවර ගලවලා විසිකරනවා. ඊට පස්සේ ඔහු ගෙනල්ලා හයි කරනවා වෙනම නාමපුවරවා. ඒක තමයි අන්තෝන් චෙකොප් වෛද්‍ය කියලා නැතුව අන්තෝන් චෙකොප් කියන නාමපුවර සවි කරනවා. අනිත් එක තමයි චෙකොප් වෛද්‍යවරයෙක් හැටියට මහා නගරවල වැඩ කරන්න යන්නේ නැහැ. සරසවියල උගන්වන්න යන්නේත් නැහැ. මහා විශාල රෝහල් වාගෙන යන්නේත් නැහැ. මිනිහා කරන්නේ දිසා වෛද්‍යවරයෙකු හැටියට වැඩ කරන එක. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද ඔහු බොහෝ වෙලාවක් සායනේ ඉඳලා බොහෝ වෙලාවක් ඔහු සායනේ රැඳෙන්නේ නැතුව ඔහු ගම්මාන වලට යනවා. ගම්මාන වලට ගිහිල්ලා ඔහු ගම්මාන වල හිටපු රෝගීන්ට ප්‍රතිකාර කරනවා. හැබැයි මේකේ රහසක් තිබුණා. ඒක තමයි ඔහු එමගින් තමන්ගේ සාහිත්‍ය නිර්මාණ වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය කලමනා සපයා ගත්තර කාමරයක වෙලා ඒසි කාමරයකට වෙලා තමන් ළඟට එන රෝගියා බලනවට වඩා ගමකට ගිහිල්ලා ඒ රෝගියා ඉන්නේ කොහොමද කියලා බලන එක. එතකොට මේ අනුව ඔහුට පුළුවන් වුණා තමන්ගේ සාහිත්‍ය කෘතීන් වලට වෛද්‍යවරුන් යොදාගන්න. ඔහුගේ සුප්‍රසිද්ධම චෙරි උයන කියන නාට්‍ය පිටපතේ හැරෙන්න අනිත් සියලුම නාට්‍ය පිටපත්වල ඔහු වෛද්‍යවරුගේ චරිතය බලෙන්ම ඔක්කොනවා. ඒක විශේෂත්වයක්. උදාහරණයක් හැටියට ඉවානොක් නාට්‍ය දොස්තර ලුවෝ, වාණ්‍ය මාමා නාට්‍ය දොස්තර අස්ත්‍රෝ, ඒ වගේම වනගත භූතයා නාටකයේ වෛද්‍ය කුසෝ, මේවා අපිට උදාහරණ හැටියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔහුගේ කෙටි කතා ගැන සල්කද්දී, මොකද චෙකොප් කියන්නේ විශිෂ්ට කෙටි කතා රචකයෙක්. ඔහුගේ කෙටි කතා සලකනකොට සතුරු කෙටි කතාවේ දොස්තර කිරිලොක්, මගේ බිරිඳ කෙටි කතාවේ වෛද්‍ය පෝබොල්, වගේම තනකොළ පෙත්ත කෙටි කතාවේ වෛද්‍ය දිමෝෂ් චෙකොප් ඇතුළත් කරපු වෛද්‍ය චරිත කීපයක්. අපි ඊළඟට මෙන්න මේ වගේ විශිෂ්ට චරිතයක් වෙච්චි චෙකෝ එක්ක කරට කර සිටිමින් රුසියානු සාහිත්‍ය අම්බරේ දිදුලුණු අනෙක් ප්‍රභාවත් වෛද්‍ය තාරකාව වෙන්නේ අපේ කතානායක. ඒ කියන්නේ වෛද්‍ය මිඛායිල් බුල්ගකොප්. බුල්ගකොප් අපි දන්නවා, දැන් මේ මෙතනදී වෙතසිග මහත්මයා කිව්වා බුල්ගකොප් ලාංකික සාහිත්‍ය ප්‍රජාවට හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ප්‍රවීණ පරිවර්තක ගාමිණි වියංගොඩ මහත්මයාට. ඒ බල්ලෙකුගේ හදවත කියන කෘතිය හරහා. ඒ වගේම අපිත් එක්ක අපේ කාලේ සෝවිත් දේශයේ ජීවත් වෙච්චි දැනට අපි අතර නැති අපේ සගයා වසන් පොඩිකාරයන් බුල්ගකොප්ගේ මාස්ටර් හා මාගරිත නම් විශිෂ්ට කෘතිය හඳුන්වලා දෙනවා. ඒත් ඔහුගේ පළවෙනි නවකතාව වෙන්නේ බේලයක් වර්ධය. බේලයක් වර්ධය කියන්නේ දවල ආරක්ෂකයා. ඒ කියන්නේ වයිට් ගාඩ්. වෙතසිග මහත්ම කියෝවාගේ සදීප ප්‍රකාශනයක් හැටියට දැනට වසර කීපයකට කලින් මාතින් මරණයේ තැනිතලා නමින් සිංහලයට නැගෙන්නේ බුල්ගකොප්ගේ පළවෙනි කෘතිය. එතකොට ඒ කියන්නේ අපි කියවලා තිබුණේ බුල්ගකොප්ගේ පළවෙනි කෘතියට පසු ආපු කෘතීන් තමයි කියවලා තිබුණේ. ඒ නිසා මට තවත් සතුටක් ලැබෙනවා බුල්ගකොප්ගේ පළවෙනි නවකතාව සිංහලයට පෙරලන්න හැකියාව ගැන. අපි යමු ඊළඟට ස්ලයිඩ් එකට. ඊට පස්සේ බුල්ගකොප් වෛද්‍ය අධ්‍යාපනයට යොමු වන්නේ පෝලන්තයේ වෝසොන් වල, වගේම රුසියාවේ මොස්කෝ නුවර වෛද්‍ය වෘත්තියේ ඉදලා හිටිය ඔහුගේ මාමාවරුන් දෙපොළගේ ආභාෂය යටතේ. බුල්ගකොප් යුක්‍රේනයේ, වර්තමාන යුක්‍රේනයේ කීව් වගනුවර වෛද්‍ය පීඨය අවසන් කළා. අර තියෙන්නේ කීව් මෙඩිකල් යුනිවර්සිටි එක. මෙතන තමයි බුල්ගකොප් තමන්ගේ අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ පාලිද කිව්වාගේ පළමු ලෝක සංග්‍රාමය ආරම්භ වෙනවා. බුල්ගකොප් ස්වේච්ඡාවෙන් රතු කුරුස හා එක්ව වෛද්‍යවරයෙක් වශයෙන් යුද පෙරමුණට යනවා. සටන් දැඩිව පවතින ප්‍රදේශවලට බුල්ගකොප් යොමු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු තදබල ලෙස තුවාල ලබනවා. හැබැයි යුද ගිනි නිවුණට පස්සේ ඔහු නිකෝල්ස් රෝහල්ට සේවයට පත් වෙනවා. මේ තියෙන්නේ නිකෝල්ස් රෝහල මේ වම් අත පැත්තේ තියෙන. මෙන්න මේ රෝහලට ඔහු පැමිණෙනවා. හැබැයි මේ අවස්ථාවේදී තමන් ලැබපු තුවාලවල දැඩි වේදනාව නිසා වේදනානාශකයක් හැටියට ඔහු මෝපීන් ඖෂධය ලබා ගන්නවා. ඒ මෝපීන් ඖෂධය ලබා ගැනීම නිසා ඔහු ඒට දැඩිසේ ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහි වීමෙන් ඔහු බේරාගන්නේ ඔහුගේ බිරිය.
ඉතින් සමහරලාට ඔන්න සමහරලාට බිරියන් අපිට වාසනාවන්ත වෙන්න බැලුවා මෙන්න මේ වගේ දේවල් වලදී නේද? දැන් බල්ගපොප් අපි ඇහුවා බහුභාර්ය ලේඛකයන් ගැන කෙසේ හෝ බල්ගපොප්ගේ වාසනාවට බල්ගපොප්ගේ බිරිය ඔහු බේරා ගන්න. මේ පුද්ගලික අත්දැකීම පසුබිම් කරගෙන පසුව බල්ගපොප් මෝපින් කතාව ලියනවා. එතකොට මේ අද මේ කල්ලර එලි බහින මුරිවාහි ගැටවර දොස්තර ග්‍රන්ථයේ පස්වෙනි කොටසේ අඩංගු වෙන මෝපින් මෝපින් කියන කතාව ඇත්තටම පදනම් වෙන්නේ බුල්ගකොප්ගේ සත්‍ය අත්දැකීම. ඔහුගේ ජීවිත කතාවේ ඔහු මෝපින් වලට ඇබ්බැහි වීම තමයි ඔහු මේ කෘතියේ බොම්කාර් හා සම්බන්ධ කරලා ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ 1917 බෝල්ෂෙවික් විප්ලවය සමයේදී බුල්ගකොප් තමන්ගේ සොයුරන් එක්ක ප්‍රතිවිප්ලවවාදී සුදු හමුදාවට එක් වෙනවා. ඒ කියන්නේ ඔහු ලෙනින්ගේ බෝල්ෂෙවික් කණ්ඩායමට එරෙහි වෙනවා. අපස් කාලිනෝ අපි දන්නවා ඔහු මතක ඇතුම් ඇති කරගන්න ආකාරය. ඔහු බෝල්ෂෙවික් වරුන්ට එරෙහිව වගේම පෙට්ලියුරාගේ යුක්රේන ජනතා හමුදාවට එරෙහිව සටන් අදිනවා. අද වගේම තමයි එදත් යුක්රේන ජනතා යුක්රේන ජාතිකවාදීන් රුසියානුවන්ට රුසියානු අධිරාජ්‍යයට සහ බෝල්ෂෙවික් වරුන්ට එරෙහිව සටන් අදිනවා. අද තියෙන තත්ත්වෙමයි මරණය තනිතලාව ඒක පැහැදිලිව කියනවා. එතකොට ගැටවර දොස්තර කෘතියේ අවසානයේ සඳහන් වෙන්නේ ඒ අත්දැකීම. ඒ විදිහටම පෙට්ලියුරාගේ හමුදාවට එරෙහිව ඇති වුණු සමහර අත්දැකීම් ඔහු සටහන් කරනවා. ඒ වගේම මරණයේ තනිතලාව කෘතියේ වෛද්‍ය තුර්බීන්ගේ චරිතය ගොඩනගන්නේ ගුල්බචොප් ඔහුගේම චරිතය ඔස්සේ. ඒ වගේම ඔහු පෞද්ගලිකව වෛද්‍ය සේවයේ යෙදුණු තමන්ගේ නිවස පිහිටි කියු නගරේ ආන්ද්‍රියෝ බෑවුම මරණයේ තැන්තලා වගේම මේ ගැටවර දොස්තර කෘති ද්වෙත්තේම සටහන් කරලා තිනා. මේ කියන්නේ ඔහු ලස්සන්ට තමන්ගේ වෛද්‍ය අධ්‍යක්ෂින් සාහිත්‍යයට ගේන ආකාරය. පාලිත කිව්වාගේ පසු කාලීන ඔහු වෛද්‍ය වෘත්ති අතහරිනවා. සාහිත්‍ය හා ප්‍රේමයෙන් බැඳෙන බුල්ගපොප් පූර්ණ කාලීන ලේඛක දිවියකට පිවිසෙනවා. ඒත් ඔහු සිය වෛද්‍ය ජීවිතයේ කොටස් අතහැර දාන්නේ නැහැ. ඔහු ඒ ලබාගත් අත්දැකීම් මේ ගැටවර දොස්තර කෘතියට එක් කරනවා. ඒ ප්‍රධාන වශයෙන් ඔහු පළමුව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වුණාට පස්සේ ඔහු පළමුව සේවය කරන්නට ගිය වම් මත පැත්තේ තියෙන නිකෝස් ක්‍රෝහලා ඊට පස්සේ පසු කාලීනව වියාසම් සෙන්ස්ටෝ කියන රෝහලක් මෙන්න මේ රෝහල් දෙකේ වැඩ කරපු කාලය අලලලා තමයි අද මේ ඔබ අතට විදෙන මුරිවාහි ගැටවර දොස්තර ග්‍රන්ථය පදනම් වෙන්නේ. වෛද්‍ය විද්‍යාව වගේ සංකීර්ණ විෂයක් ඔහු මේ කෘතිය ඔස්සේ සාමාන්‍ය ජනතාවට සංනිවේදනය කරන අයුරු විශ්මය ජනකයි. ඒ වගේම ඔහු ගෙනෙන නිගමන අදට සියවසක් ගෙවුණත් මම හිතනවා ඒවා වදාළයි. විශේෂයෙන් වෛද්‍යවරුන් වන අපිට එයින් ඉගෙන ගන්න තියෙන දේවල් බොහෝ කියලා මට හිතෙනවා. පාඨකින්ට අසාධාරණයක් නොවෙන්න ඒ වගේ නිගමන දෙකක් උකුටා ගන්න මට ඉඩ දෙන්න. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මෙන්න මෙතනදී එකතැනක කියනවා මේ පොතේනවා මෙතනදී අපූර්ව දෙයක් සිදුවිය. පෙර නොවැටහුණු සෑම දෙයක්ම ආලෝකයෙන් පිරී ගිය කලක මෙන් මුළුමනින්ම වැටහෙන බව මට හැඟී ගියේය. ඉඳින් මේ රයේ මෙතනදී හද්දා පිටිසරදී සැබෑ දැනුම යන කුමක්දැයි ඔබ කුමක්දැයි මම වටහා ගතිමි. විශාල අත්දැකීම් සම්භාරයක් පිටිසරින් ලබා ගන්නට පුළුවන්. අවශ්‍ය වන්නේ කියවීම පමණය. වැඩි වැඩියෙන් කියවීම පමණය. අපි දන්නවාද අපේ වෛද්‍යවරුන් බොහෝ වෙලාවට කොළඹ සහ නුවර හා කුරුණාගල ලිම්පිටට යන්න කැමති නැහැ. නමුත් බුල්ගකොප් පෙන්නනවා පිටිසරින් නැද්දී තමන්ට කියවීම ප්‍රගුණ කරගන්න තමන්ගේ අධ්‍යක හුරු කරගන්න දැනුම ලබා ගන්න පිටිසර තරම් හොඳ තැනක් නැහැ කියලා. මං හිතන්නේ ඒක හොඳ නිගමනක්. ඒ වගේම මට දෙවනි උපුටනයක් පවසන්න ඉඩ දෙන්න. දෙවනි උපුටනය වෛද්‍යවරුන් නිහතමානී වී සිය වැරදි වලින් පාඩම් උගත යුතු බව පවසන පාඩයයි. මං කතාව කියන්නේ නැහැ මොකක්ද කියලා. ඒ කතාව සඳහන් වෙනවා පොතේ. නමුත් මට මේ නිගමනය උපුටන්න ඉඩ දෙන්න. නින්දේදී පවා
නින්දේදී පවා උජාරුවෙන් කිසිවක් මා විස්මයට පත් නොකරන බවට පුරසාරම් නොතොටමි. මොකද අපි වෛද්‍යවරු වුණාම අපි හිතනවා අපි සියල්ල දන්නවා කියලා. විශේෂයෙන් මුල් අවුරුදු කීපේ. අන්න ඒකයි පුල්ගකොප් කියන්නේ නින්දේදී පවා උජාරුවෙන් කිසිවක් මා විස්මයට පත් නොකරන බවට පුරසාරම් නොතොටමි. වසරක් ගෙවි ගොසිනි. තව වසරක් ගෙවි යනු ඇත. පළමු වසර මෙන්ම එයද විස්මය ජනක දෙයින් පිරී පවතින ඇත. ඒ අනුව අවශ්‍ය වන්නේ නිහතමානීව ඒ වායින් පාඩම් ඉගෙන ගැනීම. ඉතින් සෞර්දෙන් වසරක් තිස්සේ මේ පොත සිංහලට නගන්නට මා කළ ප්‍රයත්නය යුක්තිසහගත බවට පෙන්වන්නට පිසි ටුවෙල්ස්කයා කියන පිසි ටුවෙල්ස්කයා ලියූ පර්යේෂණ පත්‍රිකාවකින් කොටසක් නැවතත් උපුටා ගන්න මට ඉඩ දෙන්න. අපි අපිට PC මංගල පහල තියෙන පත්‍රිකාව එතෙන්දි කියනවා මිකයිල් බුල්ගාකොප් යෝන් වෛද්‍යවරයෙකුගේ සටහන් කෘතිය මගින් ගම්බද රෝහලක වෛද්‍යවරයෙකුගේ බොහෝ දුෂ්කර රාජකාරිය මොනවට පෙන්වා දෙන්නේය. විවිධාකාර වෛද්‍ය විද්‍යා සේවා ජනප්‍රිය ආයුරෙන් විද්‍යාත්මකව සර්ව සුභවාදී ලෙස ඉදිරිපත් කර ඇති රචනා ආභාෂය වෛද්‍ය සේවකයන් හට පමණක් නොව වෛද්‍ය ශිෂ්‍යයන් හටද අත්පොතක් වන්නේය. පාඨක මනස මත බලවත් ලෙස ක්‍රියා කර විශේෂිත කතා සැලසුම් සන්දර්භය හමුවේ සැබෑ ස්වභාවික විද්‍යා විෂයක කෙළ පැමිණෙන්නට මේ සාහිත්‍ය වීරවරයා ඉඩ සලසන්නේය. සාහිත්‍යයේ ප්‍රතිභාන්විත ශිල්පියා විසින් ඉදි කෙරුණු මේ සෞන්දර්යාත්මක ප්‍රතිරූපය අන් කිසිදු අධ්‍යාපනික ක්‍රියාමාර්ගවලට වඩා වැඩි සාර්ථකත්වයකින් ක්‍රියා කරා ඉන්නේ. එබැවින් බුල්ගාකොප්ගේ යෝන් වෛද්‍යවරයෙකුගේ සටහන් කෘතිය ප්‍රාථමික රෝග නිවාරණය සඳහා යොදාගත හැකි වේ. මම වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්නේ රෝග නිවාරණය සම්බන්ධ. එතකොට රෝග නිවාරණ විශේෂඥ වෛද්‍යවරයෙකු හැටියට මේ ප්‍රාථමික රෝග නිවාරණ කාර්ය මේ ග්‍රන්ථයේ මේ ප්‍රාථමික රෝග නිවාරණ කාර්ය පැත්තකින් තිබ්බොත් මේ කෘතියේ සාහිත්‍ය ප්‍රතිභාවේ සෞන්දර්යාත්මක ප්‍රතිරූපය විඳින්නට මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම කැමති මේ මුරිවාහි ගැටවර දොස්තර චිත්‍රපට සහ රූපවාහිනී රූපවාහිනී කතා මාලාවලට නැගී හමාරයි. ඒ රුසියාව, යුක්‍රේනය, බෙලරුසියාව යන රටවල් ත්‍රිත්වයේ ඉතාමත්ම ජනප්‍රිය රූපවාහිනී චිත්‍රපට සහ රූපවාහිනී පාටපත් වෙනවා. එතනින් එහාට ගියලා එක්සත් රාජධානී නැත්තම් බ්‍රිතාන්‍ය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් යම් ඩොක්ටර්ස් නෝට්බුක් කියලා ටෙලිවිෂන් සීරීස් එකක් ඉදිරිපත් කර තිනවා. ඒකත් අතිශයින් ජනප්‍රිය වෙලා තිබෙනවා එංගලන්තේ. ඉතින් මෙන්න මේ විදිහට වෛද්‍යවරයෙක් හැටියට මෙන්න මේ වෛද්‍යවරුන් ද්විත්වයේ වගේම මේ මුරිවාහි ගැටවර දොස්තර ගැන කතා කරන්නට අද අවස්ථාවක් සලසා දීම වගේම ඒ මුරිවාහි ගැටවර දොස්තරගේ කාර්යභාරය ගැන දැනගන්නට මෙතනට පැමිණි ඔබ සැමට ස්තුති කරමින් මම නවතිනවා. ස්පසිබ බල්ෂෝයි.